හුදකලාවෝ ඉවත් කරපු එහෙම නැත්නම් මේ තිබිච්ච පොලිස් ඇඳුම් නීති ඉවත් කරන ප්‍රදේශවලදී පවා අපි දැක්කා ග්‍රාම නිලධාරී කොටසේ කොටසක් ඉතුරු කළා. එහෙම නැත්නම් මහල් නිවාස සංකීර්ණයක් ඉතුරු කළා ඉතුරු කොටස විවෘත කරනවා. ඒතොර ඒ පහුගිය පැය 48 72 වගේ ඇතුළත රෝගීන් වාර්තා වෙච්ච ස්වභාවය ඊටාම සමීපව අධීක්ෂණය කිරීමෙන් පස්සේ තමයි මේ විවෘත කිරීම සිද්ධ කළා තියෙන්නේ. ඒතොර මොකද අපිට හැමදාම මේ විදිහට වහගෙන ඉන්න බෑ. මොකද අපි දැක්කා මේ ප්‍රදේශ ජනතාවගෙන් ලැබිච්ච ප්‍රතිචාර ඒ අයගේ තිබිච්ච උද්ඝෝෂණ මේ සේරමත් එක්ක මේ වහගෙන ඉන්නවයි කියන එක ප්‍රායෝගිකව කොච්චර අමාරු දෙයක්ද කියලා. ඒ නිසා අපිට විවෘත කරන්න පුළුවන් අවදානම අවම වෙන ආසන්නම අවස්ථාවේදී අපි ප්‍රදේශ විවෘත කරන්න ඕන එක දෙකක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ජනතාව විදියට දැන් මතක තියාගන්න ඕනේ. දැන් වහලා තියෙන වෙලාවට වඩා මේ මොහොතේ ජනතාවගේ වගකීම වැඩි ඒ විවෘත කරන ප්‍රදේශවල. ඒ විවෘත කලයි කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ ප්‍රදේශවල අවදානම 100%ක් බැහැර වෙලා කියලා. අවදානම 100%ක් නැති වෙලා කියලා. අපි මේ ප්‍රදේශවල හිටපු රෝගීන් ටික සේරම අඳුනගෙන ඉවරයි කියලා. තාමත් හැඟවිච්ච රෝගීන් ඉන්න පුළුවන්. ඒ අය හරහා ව්‍යාප්ත වෙන්න පුළුවන්. කොහොමද ව්‍යාප්ත වෙන්නේ? අපි මූලික සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදු ටික හරියට අනුගමනය කළේ නැත්නම් එහෙම නැත්නම් අමතක කළ දැම්මොත් අපි අත්සෝදනයකින් බැහැර වුණොත් අපි මුඛාවරණයක් නැතුව එළියට බැස්සොත් එහෙම අපි මීටරේ දුර තියාගෙන හිටියේ නැත්නම් අපි මුහුණ නහයකට අනවශ්‍ය විදියට ඒ ප්‍රදේශවලදී ස්පර්ශ කරනවා නම් අපි මේකට හකස් කරලා තියෙන මූලික සෞඛ්‍ය පුරුදු වලින් බැහැර වෙලා කටයුතු කරනවා නම් අපේ ඉන්න ගෙදරින් ඉන්න වැඩිහිටියෝස් ටික අවදානම් කණ්ඩායම් ටික අනාරක්ෂිත කරලා තියෙනවා නම් ගෙදරට එනකොට කොවිඩ් අපි ගෙදර අරන් එනවා නම් අපි නොදනුවත් හරි ඒකට අවශ්‍ය කරන ආරක්ෂිත පියවර වල අපි අමතක කළා දාලා තිනුනා අනිවාර්යයෙන්ම ඒ ප්‍රදේශවල නැවතත් රෝගේ ව්‍යාප්ත වෙයි. ඔබ මේ මොහොතේදී වගකීම් සහගතව හැසිරුණොත් තමයි මේ රෝග ව්‍යාප්තිය පාලනය කරලා හුදකලා භවෙන් තොරව නව සාමාන්‍යකරණයත් එක්ක ඉස්සරහට යන්නේ. එහෙම නැතුව මේ විවෘත කළ ප්‍රදේශවල පවා නැවත හෙට අනිද්දා වෙනකොට ආයි රෝගීන් එන්න ගත්තොත් එහෙම වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ ප්‍රදේශ වහනෝ ඇරෙන්නේ. ඒක ඉස්සර විසඳුමක් නොවුණත් తాවකාලික පියවරක් විදියට හරි එහෙම යන්න වෙනවා බලදාන. ඒ නිසා දැන් මේ හුදකලා භවෙන් ඉවත් වෙච්ච ප්‍රදේශවල ජනතාවට ලොකු වගකීමක් පැවරනවා. ඔබගේ වගකීම වෙනදට වඩා දැන් වැඩි වෙලා තියෙනවා. ඒ වගකීම උපරිමෙන් ක්‍රියාත්මක කළොත් ඔබට සෑහෙන කාලයක් තව හුදකලා භවෙන් ඉවත් වෙලා නව සාමාන්‍යකරණයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් වෙයි. එහෙම බැරි වුණොත් එහෙම නැවත ඔබ වක්කීම් විරහිතව හැසිරුණොත් එහෙම නැවත ඒ ප්‍රදේශ හුදකලාවෙන් කරන්න සිද්ධ වෙයි. ඒක මං හිතන්නේ සමස්ත රටටම බලපාන දෙයක් වෙයි. ඒ නිසා අපි විශේෂ වගකීම් සහගත හැසිරීමක් ඒ ප්‍රදේශවල ජනතාවගෙන් බලාපොරොත්තු වෙනවා. breaking.lk